එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සංධානය රනිල් වික්‍රමසිංහ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් දේශපාලන පක්ෂ විශාල ප්‍රමාණයක් සාකච්ඡා කරමින් නාම යෝජනා මණ්ඩල රැස්වීමින් තිබෙනවා. මේ සතියේ මැදවන විට එහි සියලු කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. සියලු දෙනා සිලින්ඩර් යටතේ තරඟ කරන්නත්, වන්නිය ප්‍රදේශයට අලිය ලකුණ යටතේ තරඟ කරන්නත්, නුවරඑළිය දිස්ත්‍රික්කයට අලිය ලකුණ යටතේ තරඟ කිරීමටත් සාකච්ඡා වෙමින් තිබෙනවා. කෙසේ වෙතත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශුමාර සිංහ මහතා පවසන්නේ පක්ෂ නායකයන්ගේ උඩකුකම නිසා එක්සත් ජාතික පක්ෂය සහ සමග ජන බලවේගය එක් කිරීමට නොහැකි වූ බවයි. මහමැතිවරණයේදී අපි බලාපොරොත්තුනේ සජබෙත්තික එකතු වෙලා යන්න ඕන කියන තැන. ඒව නැත්තම් අපි එක්සත් ජාතික පක්ෂය හැටියට අලියාගෙන් ඡන්දෙ ඉල්ලමු කියන කාරණා දෙක. මම පෞද්ගලිකව ගෑස් සිලින්ඩරෙන් ඉල්ලනවා නම් මං ඡන්දෙ ඉල්ලන්නේ නැහැ. හැමදාම ජනාධිපතිවරණයකින් පස්සේ රැල්ල හැදෙන්නේ ජනාධිපතිවරණය දිනපු පාර්ශවයට විපක්ෂයට අමාරු මැතිවරණයක් වෙයි. වෙන් වෙලා කෑලි කෑලි වලට ඡන්දිල්ලුවොත් බහුතර බලය පමණන්නේ සමහර තුනෙන් දෙකක් යන්න පුළුවන්. විපක්ෂයට තිබුණ හොඳම ඉඩකඩ තමයි මුළු විපක්ෂයම එකතු වෙලා මේකට මුහුණ දෙන එක. විපක්ෂයගේ නායකින්ගේ උඩගුකමද මොකද්ද කියන එක හොයාගන්න ඕන අපි. මේ එකතු වෙන්න තිබුණ හොඳම අවස්ථාවටත් පයින් ගහන දේශපාලඥයෝ ඉන්න නිසා තමයි මේක එකතු වෙන්න බැරි. මට නම් හිතෙන්නේ අන්තිමට ජාතික ජන බලවේගයකට 3 150කට වැඩි ප්‍රමාණයක් යයි කියලා.